ඇත්ත වශයෙන්ම මේ අපි පරිශන ගැන අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කිසිම උනන්දුවක් නැහැ. මේ වත් ඇංගොල අපිව සම්මන්ත්‍රණවලත් පෙන්වලා දීලා තියෙනවා. මම කාලෙකින් කතා කරනවා මේ වත් දේශපාලන මතමතාන්තර තීන්දුව මත යනවා මිසක් මේ ඇත්තරම මේ අපි මහ ජනතාවට මොනවද අවශ්‍ය? මොකද දැන් මේ තියෙන ගැටලු, ඒ ගැටලු වල ස්වභාවය කවරේද? ඒ ගැටලු වල තියෙන ත්‍රිව භාවය මොකද? ඒ වෙන අපි පරිශන ගේන්නේ. දැන් පරිශනයක් කියන්නේ ඇත්තටම ගැටලු සම්බන්ධයෙන් කරුණු ලැබෙන විද්‍යාත්මක අධ්‍යයනයක්. සාමාන්‍ය පරිශන කියලා හඳුන්වන්නේ නොයෙක් විකාකට අපි විශ්ලේෂණය කරන නිර්වචනය කරන්න පුළුවන්. නමුත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන්ට ඔළුවට එන තීරණයක් ටක්ගාලා ක්‍රියාත්මක කරන්න බලන. ඒක සමාජයේ මිනිසුන්ට අවශ්‍ය නැති දෙයක් වෙන්න පුළුවන්. එමතන මිනිස්සු බලාපොරොත්තු නොවන දෙයක් වෙන්න පුළුවන්. වැඩකටම නැති දෙයක් වෙන්න පුළුවන්. නැති දෙයක් වෙන්න පුළුවන්. ඒක මුදලුත් යොදනවා, ආයෝජනයක් කරනවා. ප්‍රතිඵලය ඉතර ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද සංවර්ධනයක් එහෙමනම් බලාපොරොත්තු වෙන්නේ? අපි වගේ රටක මං කියන්නේ සංවර්ධන මං කියෝ සිංගප්පූරුව, මැලේසියා, ඉන්දුනීසියා වගේ රටවල් වල ගොඩක් දුරට ඒගොල්ලන් පරිශ්‍රණ වලට හැම එකක්ම නෙමෙයි නෝ බොහෝ දුරට බලනවා. එතකොට දියුණු රටවල් කෙලින්ම පරිශ්‍රණ සඳහා වෙනම පොපියුලේෂන් රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් කියලා ආයතනම තියෙනවා. රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් කියලා මුදල්ම යොදනවා. සමහර අයවැයෙන්ම යොදනවා විශාල මුදලක්. ඒකට හේතුවක් ඇතුව යොදවනවා. ඇතුව. ඒතර විශ්වවිද්‍යාලවල පුදුමාකාර විදිහට මුදල් වෙන් කරනවා පරිශ්‍රණ කරන්න කියලා. නේද අපි දැන් කරනවා කියමුකෝ. ඉතින් ඒක ප්‍රයෝජනෙයි ගන්න නැත්තම් මම අර වගේ පොත්‍රාක් ඉන්න යන්නේ අන්තිමට. ඉතින් ඒකේ කිසිත් ඵලදායිතාවයක් ඇති වෙන්නේ නැහැ.